සාගර වැවරාමේ ලැගුම් හලකට ගියේ. රැට නවතින කාමරයක් ගන්න පුළුවන්ද? පුළුවන්. සිංගල් රූම් එකක්ද? ඔව්. 1200යි. මට දෙන්න. සාගර කාමරයේ සූදානම් කරනතුරු හිතන පුටුවක ඉඳගෙන උන්නේ. අද රැය මෙසේ ගත කළ හැක. ඒත් හිට රැය වෙන්නට පෙර මේ ජීවිතේට වෙන මගක් සොයාගත යුතුය. යුතුයමය. ඇඳුම් බෑගේ ඇඳ මත තබා සාගර මොහොතක් එහි ඉඳගත්තේ. මේ ජීවිතේ අනාතම වූ දවසක ඒ දයෝපගත රැය පහන් කරන කුඩා කාමර දෙස සාගර මොහොතක් බලා උන්නේ. මේ ජීවිතේ කොතරම් පුදුමාකාරද? ඊ රාත්‍රී ගිවි ගියේ පතනේ ෆාම් හවුස් එකේ සීතල මැදේ. හැකේ උකොල්ට හිස තබාගෙන පහන් කළ ඒ රැය කොතරම් සොඳුරු වීද? එහෙන් බලද්දි මේ රැය කොතරම් පහළුද, නිහඬද? ජීවිතේ උදා වූ මේ දයෝපගත තනිකමට දැන් මුහුණ දෙනවා ඇරෙන්නට කළ යුතු අන්‍යමක් නැත. තනිකම දැනෙන්නේ හදවත කීතු කර දමන අසරණකම සමගේ. ඒ අසරණ තනිකම පපුයි බිත්ති තෙරපාගෙන ලය ඇතුළටම කඩාගෙන එයි. සාගර ගමන් මල්ල ඇර එහි තිබූ ඇගේ පින්තූරය අතර ගත්තේ. කෙල්ල සිනාබරෝ ඕදෙස බලා ඉන්නා කෙනිය. ඔයා කොහේ ගියත් මොනවා කළත් ඔයත් එක්ක මේ කෙල්ල ඉන්නවා කියලා හිතන්න. ඒ රැයේ සිනිඳු ඇඟිලි තුඩුවලින් මිහිස පිරිමදමින් ඇය කී වයරු සාගරට සීවන්නට විය. ඇය කිව්වා සැබෑ ඇය මේ පපුව මත ඉන්නා බවත් ඉහිස මේ පපුවේ නතර වී ඇති බවක් සාගරට දැනේ. ඒ පපුවෙන් ආ තුනී රස්නි දැනුන් ලයට දැනෙන්නක් බඳුය. ප්‍රථම ආදරේ රස්නි උණුසුම ගින්දරස්සේ ඔහුට දැනේ. ආදරයක් හිමවන්නේ ජීවිතයටමයි. ඒ එක රැයකින් නොවේනම් එක ආත්ම භවකින් කෙලවර නොවේ. ලයට දුක්දිදී හෝ ඒ ආදරයේ පපුවේ කකීමෙන් ජීවත් වේ. ජීවිතේ නතරවද ආදරේ ජීවත් වේ. සාගරගේ ඡායාරූපයේ මොහතකට සිපගෙන යලිත් ගමන් මල්ලිව පොතක් තුල රිඳෙව්වේ. ලයෙන් පිටවෙන්නේ දිග සුසුම්ය. එහි පිටවෙන්නේ මුළු පපුවම හිස් කරගෙන මෙනි. මේ තනිකම මේ පාළුවට ජීවිතේ ගිල ගන්නට ඉඩ දිය යුතු නැත. මෙතනින් එහාට තබන හැම පියවරක්ම පුදුමාකාර ලෙස වැදගත්තේ. කෙනෙක් මේ ජීවිතය පතාගෙන ඉඳී. මේ ජීවිතේ පිපිනතුරු බලාගෙන ඉඳී. ඒ දැස් මේ ජීවිතේ වටා කැරකෙන බව සාගර තනි. ඉතින් ගිමන් හරින්නට වෙලාවක් නැත. දවසක ඒ උගුල්ටම යලි වැටි පුරාරයක් ගිමන් හල ඇක. ඒ ජීවිතය සොයාගෙන යා යුතුය. ජීවිතය ගැන අලුතෙන් සිතන්නට එක් රැයක් ඇද්ද? මදි යොද කරන්නට දෙයක් නැත. සාගර සැහැල්ලු සරමකුත් කමිස්වීකුත් ගැන ඇඳ මත තැබුයේ. ඉන් පසුව කාමරට ආබදව තිබූ නාන කාමරට වැදි පැයක් පමණ නැහැවේ. නුවර වතුර පතනේ වතුර තරම් සීතල නැත. ඉන්නේ මෘදු සීතලකි. නාගෙන පැමිණිහු අලුත් සරමත් කමිසයත් ඇඳගත්තේ. පෙරදී දැන්නු වහන්සේ දැන් දැනෙන්නේ නැත. ගතර සුවයක් දැනේ. ඒ සුවයම හිතට නොදෙනෙන බව සැබෑ. එහෙත් දැන් ඒ ගැන සිතිය යුතු නැත. ඔහුට ලැබුණේ වැවරාමේ හෝටලේ ඉහළමාලේ කාමරයකි. සාගරයේ පිටතින් වූ විශාල දොරපියන් දෙක දෙපසට ඇරී. හේ විවර කළ විට පිවිසි හැක්කේ නූර මාලිගාවට බෝගම්බර වැවටත් මුහුණලා තිබූ කුඩා බැල්කනීට. වැවරාමියෝ පිනිමාරහා ඇහැලගස්සල කොළාතරි කහපාටට දිලෙන මාලිගාවත් ඉන් පහළ වලාකුළු වැම්මත් මාලිගාවේ කහ ඡායාව වැටුණු වැව්තලයත් අපූර්වට පෙනේ. සුන්දර සඳල්ලේ ඉඳින්දි ඔහුට සිහිවේ සපුවය. සඳල්ලේ කුඩා රවුන් ටීපෝවකුත් වේවැල් හාන්සි පුටු දෙකකුත් තබා තිබුණි. සාගර බැල්කනි බඳර බරවි ඒ පුටු දෙක දෙස බලා උන්නේ. එක පුටුවක් තමාටේ, අනෙක් පුටු හැටේ. ඇයි මේ නැති බව සැබෑ? එහෙත් ඒ හිස් පුටේ ඇයි ඉන්නාක් වැනි හැඟීමක් ඔහුට දැනුනේ. අද රාත්‍රියම කතා කරන්නට මෙතන හොඳය. දල්දා හාඳුරු අසරණ තමා දෙස බලා ඉන්නක් වැනියයි ඔහුට සිතුනි. බඩ පපුව දාගෙන මෙන් දුකක් සමග අනාගතය ගැන හිතන්නට වීම දුෂ්කර දෙයක් බව සාගර දනී. එහෙත් කරන්නට දෙයක් නැත. ජීවිතේ මෙහෙමයි. කොහේ හිටියත් බත් කටක් කන්න රත්තරන්. තේරුණාද? බඩගින් ඉන්න එපා.
බඩගිනි හිටියොත් මට කන්න බැරි වෙයි. ඊයේ රාත්‍රිය අය කීව අයුරු සාගරට සිහිවිය. එහෙත් බත් කටක් කන්නට තරම් බඩගින්නක් නැත. ඇහැත් බඩ පපෝ දාගෙන ගින්දරක් එද්දි කොහොමටත් බත් කටක් කෑනවාක. ඕ මගදීකත් ක්‍රීම් කකර පැකට්ටුව කියෙන මේස මත තැබුවේ. කෝපි ටිකක් ගෙන්න්නා ගන්නවා යයි සාගර සිතුවේ. මේ තරම් කෝපි බොන්නට පුරුදුවේ පතනයට ගිය පසුවේ. පතනය සීතලට පැහැ දෙකින් තුනට කෝපි බොන්නට සිතේ. මට මේකට කෝපි තුනාතරක් දාලා දෙනවද? සාගර පහලට ගොස් කීවේ. ඩිනවලට මුණත් ගන්නවද? නෑ එපා, මට කෝපි ටිකක් ඇති. හෝටල් සේවකයා සාගර දෙස බැලුවේ පුදුමිනි. කෑම බීමට වඩා මේ බඩට බඩගින්න පුරුදේ. ඕනම් බඩගින්නත් තේ වතුර ටිකකින් නැති කර ගන්නට සාගර ඉගෙනගෙන උන්නේ. ටිකින් ටික පාළු වෙන නූර නගරයේ දෙස සාගර බලා උන්නේ. සපෝස් ඉතර පතනේ උන්නේ ඇඬුම් වාවාගෙන. කොයි මොහතකව මහායෙන් ඇඬෙවිය ඇයට සිතුනි. ඒ තරම් දුකක් වේදනාවක් ඇගේ පපුවේ විය. හීන් කුඩා වීදුරු පතුරකින් පපු ඉරන්නක් වැනි කටුක වේදනාවක් ඇයට දැනුනි. අහේතුකවම දෙනෙතින් විටක කඳුළු කඩාගෙන කාටත් හොරෙන් සබු ඒ කඳුළු විසදාගත්තේ අමාරුවෙනි. එහෙත් කෙල්ල ඇනු බවට සාක්ෂි ඕනතරම් මේ මූණින් පෙනී. බලන බලන අත පෙනෙන්නේ ඔහුය. සඳල්ලට ගී විට ඔහු ගල් පොකුණාසල ඉන්නවා පෙනී. ඈත පතනේ දෙස බැලුව විට ඔහු ඈත සිට එනවා පෙනී. කුස්සියට ගිය ගල ඔහු මියස් සිටියේ එළවලු කපනවා පෙනී. සාලේ මියසෙ දෙස බලද්දී ඔහු මල්ලිට පාඩම් ගියා දෙනු පෙනී. මේ දිනෙත් පුරාම ඉන්නේ ඔහු නොවේද? සියලඟ පුරා ගලන්නේ ඔහු නොවේද? සුජාතා කෙල්ලව ළඟට ගත්තේ කෙල්ල තෝන්තු ආවෙන් ඉන්නා බව දැනගෙන. දුවෙක්ගේ මේදුග අම්මා කෙනෙකුට තරම් තේරන අන් කෙනෙක් නැත. එයා කොහේ ඉන්නවද? කෑවද බිව්වද කියලා දන්නේ නැහැ අම්මේ. සපු කිවි සුජාතාගේ උකුලට හිස තබාගෙන. කෙල්ලගේ හිතේ පිච්චෙන මේ වේදනාව සුජාතා හොඳින් දනි. ඒක ගැන මටත් දුකයි රත්තරන්. පව්, කාත් කවුරුත් නැතුව කොහේ කියලා ගියාද දන්නේ. ඒකට එහෙම වෙන්නේ නෑ පුතේ. මං බාරිකුත් ගැට ගැව්වා. සුජාතාට තම කෙල්ල ගැන පුදුම නැත. ටිකකට කලින් මල්ලි කතා කළා. හොස්ටල් එකේ ඉඳන්. සුජාතා කීවායි. ඉතින් කොල්ලා මල්ලිය බලන්න ධර්මරාජට ගිහින්. මල්ලි අඬාඬා කතා කළේ. ඇයි සාගරේව යව්වේ කියලා අහනවා. ඒකට සංකා වගේ. එයා මල්ලිට හරි ආදරේ. කාටද ඒක ආදරේ නැති වුනේ? දරුවෙක් ගියා වගේ මට. මේ දුක කොහොම දරාගන්නද සපෝට තේරෙන්නේ නැත. අම්මේ කියන්න මැනික. එයා එක්ක ඉතින් ජීවත් වෙන්න හරි ආසයි අම්මේ. සුජාතාගේ දෙනෙත්තල කඳුළු පිරුණි. ගැහැණියක් පතන ලෝකයේ කුමක්ද සුජාතා හමුදින් දනි. සැප සම්පත් ආකරයකට වඩා ගැහැණියක් පතන්නේ ආදරේ කඳුලකි. එහෙත් කිල්ලට මේ වෙලාවේ කුමක් කියන්නේද සුජාතාට වැටහෙන්නේ නැත. එයා කවදාරියයි? එයා දවසට සමහරට කිල්ල ඕස් සමග යන බව සුජාතා දනි. ගැහැණු එහෙමයි. හැ විශ්වාස කරන්නේ ලෝකේ හදා දෙන බැඳීම නෝයි. ඇගේ හදවතේ ඇතිවන බැඳීම්ය. අපි බලමු රත්තරන්. එයාට කියන්න පුළුවන් හැම දෙයක්ම කියලා ඇරියේ. එයා දුක් විඳි. ඒත් කවදාරි දැනකට එයි. ඒක මට විශ්වාසයි. එයා කොච්චර දක්ෂද කියලා මන් දන්නවා. ඒකට හරියන්න තෝන පුතේ. නැතුව කාට හරියන්නද? ඉන්පසු සෑහෙන වෙලාවක් යනතේ සපු කතා කළේ නැත. අම්මා. තාත්තා හවස කතා කළාද? කළේ නෑ. ඒත් කතා කරයි උදේට. අපි එන දෙයක් බලමු. මම පුළුවන් තරම් උත්සාහ කළා මෙනික. මං දැන් ජීවිතේට බය නෑ අම්මේ. එක හොඳ කෙනෙක්ට ආදරය කළාට පස්සේ හිතට ලොකු සැනසීමක් දැනෙනවා. ඒ සැනසීම සුජාතාට දැනුනේ. ඇය සපුගේ හිස පිරිමදමින් කල්පනා කළාය. සමහරට ලොකු බණ්ඩාර පවුලෙන් කෙල්ලව ඉල්ලනු ඇත. ජයන්තීට උඩින්ම කැමති වනු ඇත. ජනිල් ලොකු බණ්ඩාර කෙල්ලගේ සැමියා වෙනු ඇත.
ඒ සියල්ලට කෙල්ල මොහොන දෙන්න මේ තරම් ඉක්මනට හිතාදාගන්නේ කෙසේද? අම්මා මං සියක් එළියට ගිහින් එන්නද? සියර බියර් එකක් බොන්නත් ඕන ඇති. යන්න, එයා තරි දුකින් ඉන්නේ. එයා හැම ඉන්නවා බලන් ඉන්න බෑ. ඒකයි. සපෝ දයාසිරි මහතාගේ කාමරයට යද්දි ඕන්නේ පුටුවේ ඉඳගෙන ඔහේ බලාගත්තත බලාගෙන. චූටි මැනික සපෝ සියා ළඟ බිම එන තබා ගත්තාය. 15ද? චූටි මැනිකටත් 15ද? ගොඩක් 15යි. සපෝ සියා දෙස මොහොතක් බලා උන්නාය. අපියන් ටවුන් පැත්තේ රෝමක් ගහලා ඉන්න. බියර් එකකුත් බීලා. කිල්ල අරතරන් දුකක් දරාගෙන මෙහෙම ඉන්නේ අමාරුවෙන් බව දයාසිරි මහතා දනී. යන්. සියත් මිනිබිරියත් කැබ්‍රියට නැගයන අයරු සුජාතා බලා උන්නේ වේදනාවෙනි. බේබි අඬාගන්න බැරුව ලොකු නෝනා ඉන්නේ. ප්‍රේමා පිටිපස්සට කීවාය. පව්. ඉඳලා ඉඳලා ආදරේ කරලා කිල්ල දුක් විඳිනවා. කොල්ලත් දුක් විඳිනවා. මල්ලි කොහේ ගියාද කියලා හිතාගන්න බෑ ලොකු නෝනා. කොල්ල මෝඩ කොල්ලෙක් නෙමෙයි ප්‍රේමා. ජීවිතේ හදාගන්න එක දන්නවා. බේබිත් කියන්නේ ඒකයි. ඒත් හරියට හිතනවා. සුජාතා දිග සුසුමක් හෙළුවාය. ආදරේ කොහොම හිතකට ආවද දුකය?